මේක දකුණු ආසියාවට තියෙන එකම වාහනේ. එකම වාහනේ දකුණු ආසියාවට මේකයි. ඔව්. මේකේ දිග ප්‍රමාණය බැලුවොත් දැනට අඩි 90ක් තියෙනවා. දැනට අඩි 90ක් තියෙනවා. මේක ඇත්තෙම අරයන්න පුළුවන් රාත්‍රී 10 ඉඳලා පාන්දර 4 වෙනකම් විතරයි පාරේ. විතරයි. ඒකටත් අපි මේකට විශේෂ අවසර ගන්න ඕනේ. දැනට මේක රෝද 36ක් තියෙනවා. රෝද 36ක් තියෙනවා. 36ක් තියෙනවා. ඔන්නම් ඒක අපිට 38 කරගන්න පුළුවන් 10 wheel එකක් භාවිතා කරලා. හනි රියදුරේ කොහොමද මේක පදවන්නේ කියලා. ඇත්තම මේකට රියදුරෝ දෙන්නෙක් ඉන්නවා. ඉස්සරහ ප්‍රයිමෝ රථයේ එක්කෙනෙක් ඉන්නවා. මේ පේන පිටිපස්සේ කෑල්ලේ වෙනම රියදුරෙක් ඉන්නවා. එයා ඒක වාහනේ හරවන්නේ අවස්ථාවක උනොත් විතරයි. අවස්ථාවක උනොත් කියන්නේ මෙතනිනුත් හරවන්න පුළුවන්. මෙතනිනුත් හරවන්න පුළුවන්. තව ඉස්සරහෙන් දෙපොලක් තියෙනවා. ඒ දෙපොලුත් හරවන්න පුළුවන්. ඒ දෙපොලුත් හරවන්න. ඒ කියන්නේ මේක තැන් තුනකින් තේරෙන විදිහට කිව්වොත් තැන් තුනකින් හරවන්න. තැන් තුනකින් කැඩෙනවා. කැඩෙනවා. ආයුබෝවන් වාසනාවන් හැමෝටම අද නිලමෙ ඉන්නේ කොළඹ. සෑහෙන රෑ වෙලා මේ තියෙන්නේ ලංකාවේ රෑ 10ක් පාන්දර 4ක් අතරතුරේ පාරට දාන විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ දුවන රෝද 36ක් තියෙන අඩි 90ක් දිග රියදුරෝ දෙන්නෙක් ඉන්න ලංකාවේ තියෙන දිගම ලොකුම වාහනේ. ඒ වගේම කියන්න ඕනේ දකුණු ආසියාවටම මේක විතරයි තියෙන්නේ. එහෙනම් අද නිලමෙ ලෑස්ති වෙන්නේ අන්න ඒ වාහනේ ගැන කතා කරන්න. හැමෝටම කලින් හැම දෙයකටම කලින් කියනවා නිලමෙ channel එක subscribe කරන්න. අපි බලමු මොකක්ද මේ දිගම වාහනේ කතන්දරය කියලා. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක දින හතෙන් කොරියානු භාෂාව ලංකාවටම ඔන්ලයින් නාමල් ගෙදරවත්තගේ ලැබපදිංචි වීමට වට්ස්ඇප් කරන්න. වෙලාව ඇත්තරම කිව්වොත් මධ්‍යම රාත්‍රී 12ටත් කිට්ටුයි. අපි මේ ඉන්නේ දවල් කාලේ අපිට ජීවිතේට දැක ගන්න බැරි වෙන පාරක ලංකාවේ තියෙන ලොකුම වාහනය ගැන කතා කරන්න. ඇත්ත කතාව කිව්වොත් අපිත් සමග මේ ගැන කතා කරන්න එකතු වෙනවා දයාවංශ හෙට්ටිආරච්චි මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. අපි ඔබතුමා ගැන ඉස්සෙල්ලාම කිව්වොත් ඔබතුමා තන්ත්‍රි ආයතනයේ සාමාන්‍ය නිෂ්පාදන සාමාන්‍ය අධිකාරී. නිෂ්පාදන සාමාන්‍ය අධිකාරීතුමා. එතකොට මොකද්ද මේ වාහනේ? මේ වාහනේ මේක දකුණු ආසියාවට තියෙන එකම වාහනේ. එකම වාහනේ දකුණු ආසියාවට මේකයි. ඔව්. මේක වෙලා තියෙන්නේ මේකේ කියන්නේ ඩයමීටරේ විස්කම්බයෙන් වැඩි ඕනම වාණ්ඩයක් මේකෙන් අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ විස්කම්බයෙන් අතින් වැඩි පාරේ සාමාන්‍ය තියෙන ලංකා ලොකුම වාහනට ගෙනියන්නත් බැරි ඊටත් වඩා ලොකු දේවල් මේකෙන් අරන් යන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඒ කියන්නේ පාර අනුව උස් පහත් කරන්න පුළුවන්. يعني පාලමක් යටින් යනවා නම් අපිට මේක පාත් කරන්න පුළුවන්. පාත් කරන්න පුළුවන්. පාත් කරන්න පුළුවන්. ඒ වගේ මේකේ දිග ප්‍රමාණය බැලුවොත් දැනට අඩි 90ක් තියෙනවා. දැනට අඩි 90ක් තියෙනවා. එතකොට අඩි 90ක් දිගයි මේ වාහනේ දැනට. ඒ කියන්නේ මේක ඊට වඩා දිග වෙන්න පුළුවන්ද? අවශ්‍යතාවය අනුව තව ඕන ගාණක් වැඩි කරගන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව කිව්වොත් අපි ඒක චුට්ටක් පැහැදිලි කරමු. ඔව් දැන් කියන්නේ මේ අපි කියමු මේකට මේ ගෙනියන මේ භාණ්ඩය අනුව. ඔව් දැන් මේ අපි අරන් යන පැකේජ් එක. ඔව් මේ පැකේජ් එක අනුව. මේක අඩි කීයක් දිගයිද? මේක අඩි 40ක් දිගයි. අඩි 40ක් දිගයි. ඒ 50 60 ඒ වගේ වුණාට අපිට දික් කරගන්න පුළුවන්. පිටිපස්සේ කොටස් දෙක මේක එහෙම්ම තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩය අනුව අපි මේක ඕන චැසිය දික් පහත් කරලා අපි හදා ගන්න පුළුවන්. එතකොට දැන් ලංකාවටම එකයි නෙවෙයි මුළු දකුණු ආසියාවටම මේවා එකයි තියෙන්නේ. එතකොට දැන් මට ප්‍රශ්නේ එන්නේ දිග අඩි 90ක් දැනට තියෙනවා. දිග අඩි 90ක් තියෙන වාහනේ පාරේ ගෙනියන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ට්‍රේලරයක් තියෙන වාහනයක් පාරේ අරන් යන්න ලොකු වාහනයක් හරි අමාරුයි. අපි දැකලා තියෙනවා දිගේවා. අඩි 90ක් දිග වාහනයක් පාරේ ගෙනියන්නේ කොහොමද? මේක ඇත්තෙම අරන් යන්න පුළුවන් රාත්‍රී 10 ඉඳලා පාන්දර 4 වෙනකම් විතරයි පාරේ. විතරයි. ඒකටත් අපි මේකට විශේෂ අවසර ගන්න ඕනේ. ශ්‍රී ලංකා පොලිසියෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහ RME එකෙන්. ඒගොල්ලෝ ඔක්කොම මේක අපි මේගොල්ලන්ට ඩ්‍රෝයින් ඉදිරිපත් කරනවා. ඒ ඩ්‍රෝයින් ඉදිරිපත් කරලා පස්සේ ඒගොල්ලෝ ඔක්කොම පරීක්ෂා කරලා පාරවල් පරීක්ෂා කරලා පාලම් උඩින් කොච්චර බර යන්න පුළුවන්ද බලලා ඒ අනුව අපිට අවසර දෙනවා යන්න. මන් නිකමට අහන්නම්. රෝද කීයක් තියෙනවද මේ වාහනේ? ඒකත් දැනට කියලාද අපිට කියන්න වෙන්නේ? ඔව් දැනට මේකේ මේ අදන් යන ප්‍රයිමෝරයත් එක්ක දැනට මේකේ රෝද 36ක් තියෙනවා. රෝද 36ක් තියෙනවා. 36ක් තියෙනවා. ඕනනම් ඒක අපිට 38 කරගන්න පුළුවන් 10 wheel එකක් භාවිත කරලා. ඒක අපි පාවිච්චි කරන්නේ අර බර අනුව තමයි වෙනස් කරන්නේ. එතකොට දැනට පාවිච්චි කරන්නේ 8 wheel එකක් රෝද 8 එකක්. ඔව්. රයිට්. එතකොට දැන් මට ප්‍රශ්නේ ඉන්නේ ඔව් දිගාඩි 90යි රෝද 36ක් තියෙනවා. කවුද මේක පදවන්නේ? තනි රියදුරේ කොහොමද මේක පදවන්නේ කියලා. ඇත්තම මේකට රියදුරෝ දෙන්නෙක් ඉන්නවා. ඔව්. ඉස්සරහ ප්‍රයිමෝ රථයේ එක්කෙනෙක් ඉන්නවා. මේ පේන පිටිපස්සේ කෑල්ලේ වෙනම රියදුරෙක් ඉන්නවා. එයා
එයාගේ එයා ඒක වාහනේ හරවන්නේ අවස්ථාවක් උනොත් විතරයි. අවස්ථාවක් උනොත් කියන්නේ මෙතනිනුත් හරවන්න පුළුවන්. මෙතනිනුත් හරවන්න පුළුවන්. තව ඉස්සරහින් දෙපොළක් තියෙනවා. ඒ දෙපොළුනුත් හරවන්න පුළුවන්. ඒ දෙපොළුනුත් හරවන්න. ඒ කියන්නේ මේක තැන් තුනකින් තේරෙන විදිහට කිව්වොත් තැන් තුනකින් හරවන්න පුළුවන්. තැන් තුනකින් කැඩෙනවා. 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 එතකොට පිටිපස්සේ රියදුරෙක් ඉනවා පිටිපස්සේ කැල්ල හරවන්න. හරවන්න. රයිට්. මේ කතා කරන්නේ ලංකාවේ තියෙන දිගම ලොකුම ඒක කියන්නේ විශාලත්මේ ලංකාවේ නේ මුළු දකුණු ආසියාවේම. දකුණු ආසියාවේම තියෙන ලොකුම වාහනේ. ඇයි මෙහෙම එකක් හදන්න හේතුව? හේතුව උනේ අපිට එක ආයතනයකින් අනුමක් ආවා. මේ වගේ ලොකු ඩයමීටරේ වැඩි දිග වැඩි සිලින්ඩරයක් ගෙනලා ඒගොල්ලන්ට වරයෙන් එළියට ගන්න බැරුව හිටුණා. යන්න. ඉතින් ඒගොල්ලන්ගේ අවස්ථාවනෝ තව මේක අපිටත් අලුත් දෙයක් ඒදව මේක නිෂ්පාදනය කළා ලංකාවේ. ඒකට තමයි නිර්මාණය කරේ. ඒක නිර්මාණය. එතකොට දැන් මේක පාවිච්චි කරන කීවෙනි වතාවද මේ? මේ දැනට දෙවෙනි වතාව. දෙවෙනි වතාව. එතකොට දෙවෙනි වතාවට තමයි මේ වගේ ලොකු පැකේජ් එකක් කරන් යන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර වෙලාව රාත්‍රී 10ත් පාන්දර 4ත්. පාන්දර 4ත් තුල විතරයි. ඒක තමයි මම මුලින්ම පටන් ගන්නකොට කිව්වේ. මේ දවල් වෙලාවේ නම් ජීවිතේට මේ වගේ වාහනයක් පාරේ යනවා දකින්න හම් වෙන්නේ නැහැ. ඒකත් විශේෂ පොලිස් ආරක්ෂා යටතේ තමයි යන්න ඕනේ. විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ යන්න ඕනේ. යන්න ඕනේ. නැත්තම් පාරේ යන්න බෑ. එතකොට දැන් මට කියන්න දැන් මේ වාහනේ මෙහෙම නිෂ්පාදනය වෙනකොට ලංකාවේ දකුණු ආසියාවට මේකයි වෙන රටවල් කොහෙද මේ වාහන තියෙන්නේ? ගොඩක් යුරෝප් රටවල තියෙනවා. යුරෝප් රටවල තමයි තියෙන්නේ. පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. එතකොට වර්තමානයේ බලනකොට මුළු දකුණු ආසියාවට මේක හදලා තියෙන්නේ. ලංකාවේ තන්ත්‍රී ආයතනය. අපි දන්නවා තන්ත්‍රී ආයතනය කියන්නේ ලංකාවේ ටේලර්ස් පැත්තෙන් ඒ වගේම බර වාහන පැත්තෙන් අවශ්‍ය කරන දේවල් නිර්මාණය කරන කෝච්චි පවා නිර්මාණ කෝච්චි පෙට්ටි පවා නිර්මාණය කරන ලංකාවේ අපේ දේවල් සිද්ධ වෙන ආයතනයක්. ඉතින් ඒ ආයතනය තුලින් තමයි මේ ඔයාලට පිටිපස්සෙන් පේන ඒකේ දිග අපිට මෙන්න මෙච්චරයි කියලා අත දිගරලා නම් පෙන්වන්න විදිහක් නැහැ. මොකද ඒ තරමටම දිගයි සහ ඒක හරි අමුතුයි. අපිට ලොකු අමුත්තක්. මොකද මෙතෙන් ආවට පස්සේ අපිත් දැක්කේ කවදාවත් දැකලා නැහැ මෙහෙම එකක්. දැන් දයවංශ මහත්තයා මේ වගේ වාහනයක් හැම වෙලේම ඕනෙ වෙන්නේ නැහැ. ඔව්. දැන් මේක ලංකාව දකුණු ආසියාවට මේකයි හැම වෙලේම ඕනෙ වෙන්නේ නැහැ. මේ වගේ ලොකු දේවල් නිතරම ප්‍රවාහණය වෙන්නේ නැහැ. එතකොට දැන් මේ දෙවනි සැරේට තමයි පාවිච්චි කරන්නේ. එතකොට දැන් මේ කොහෙන්ද මේ වැඩේ ඔයාලට හම් වෙන්නේ? මේ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද? මේක හැබැයි අපිට ආරාධනා කරේ මේක ඒ අවශ්‍යතෙන්ට ගිහින් දෙන්න කියලා වත්තල ඒස් ඩිස්ත්‍රික් ආයතනයෙන් තමයි අපිට මේක ඇරවුම අපිට කරේ. අපි ඒගොල්ලන්ට ගොඩාක් ස්තුති වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම ගැන. එතකොට දැන් ඒ ආයතනය තුලින් තමයි මේ වැඩේ ඔයාලට අවිල්ල තියෙන්නේ. එතකොට ඒ අවශ්‍ය පරිදි කටයුතු සූදානම් කරලා ප්‍රවාහන කටයුතු කරලා දෙනවා. එතකොට දයවංශ මහත්මයා දැන් මේ වාහනේ නිර්මාණය කරලා ඇත්තරම මේ අවශ්‍යතාවය විතරයි සපුරන්න පුළුවන්. එතකොට ලංකාවේ ඉදිරියට ඔයාලට මේ වාහනයෙන් ඒ වගේ කරන්න පුළුවන් දේවල් ටිකක් අපි කියමු. ඔව් අපිට දැන් පුළුවන් ඔය පුත්තල මේ ඔබ දැකලා ඉතින් අර හුලම් විදුලි සුලම් බලාගාර. ඔව් සුලම් බලාගාර. ඒ වේ විශාල කොටස් ප්‍රමාණයක් අපිට මේක ගෙනිහිල්ලා දෙන්න පුළුවන්. ඔව් සෑහෙන විශාල කොටස් නේ තියෙන්නේ. ඒක අධික වැඩි කියලා කියන්නත් බෑ ඒක. ඔව් දිග ප්‍රමාණය ගොඩක් වැඩි බරත් ඒ වගේ. ඒ වගේ ඒ වගේ ලොකු දේවල් තමයි මේකේ ප්‍රවාහනය කරන්නේ. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද? මම නම් දන්නේ නැහැ මොකක්ද කියලා. මේක කියන්නේ මේ ඩයර් එකක්. ඩයර් එකක් මේකත් ඇත්තෙම අඩි 80ක් දිගයි. ඒක මේක කොටස් දෙකකට තමයි කරලා ගෙන්නලා තියෙන්නේ. ගෙන්නලා තියෙන්නේ. ඒකේ එක කොටසක් තමයි මේ තියෙන්නේ. ඒ කොටස දැන් ප්‍රවාහනය කරන්න තමයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් මේ මම නිකමට අහන්නේ කොච්චර විතර වේගකින් යන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් ඒක පොඩ්ඩක් අර පාර අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් අපි කිව්වොත් 10ත් 15ත් 20ත් ඒ වගේ අතර ඒ වගේ වේගකින් යන්න මොකද අරන් යන පැකේජ් එකේ සයිස් එකත් සහ පාර අනුව. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක් දැන් සාමාන්‍ය පාරක බඩු ප්‍රවාහනය කරනකොට පොලිස් ආරක්ෂාව දෙනවා කිව්වා. එතකොට ඒ සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් තව පැහැදිලි කරමු මේක විශේෂත්වයක්. මේක අපිට අනිවාර්යෙන් පොලිස් මූලස්ථානයෙන් අවසර ගන්න ඕනේ. ඒගොල්ලෝ අපිට නිලධාරීන් ලබා දෙනවා මෙතනට. නිලධාරීන් 4 දෙනෙක් ලබා දෙනවා. ඒගොල්ලෝ වාහනයෙන් ඉස්සරහින් යනවා දෙන්නෙක් පිටිපස්සෙන් තව දෙන්නෙක් යනවා. ඒගොල්ලෝ නැතුව නම් අපි කොහොමත් කරන්නෙත් නෑ. අපිට යන්නත් බෑ. යන්නත් බෑ. ආරක්ෂා සම්බන්ධයෙන් බලන්න ඕනේ. එතකොට මේක ආරක්ෂා සහිතව අරන් යන්න පුළුවන් විදිහට හැම කරුණක්ම නිමවලා තියෙන්නේ මේ විදිහට. ඒ විදිහට. එතකොට දැන් අපි මතක් කරමු මේ නිර්මාණය කරන්න තන්ත්‍රී ආයතනය සහ සම්බන්ධ වෙච්ච කට්ටිය උදව් කරපු කට්ටිය අපි පොඩ්ඩක් මතක් කරමු. ඔව් ඇත්තෙම අපි ආයතනයේ සේවකයෝ විශාල ප්‍රමාණයක්
මේකට සම්බන්ධ වුණා. දැන්ටත් මේ අපි මේක ඔබට පෙනෙයි දැන් ඉස්සරහට මේක පාරට ගත්තට පස්සේ අපේ විශාල සේවක සංඛ්‍යාවක් මේකට නිලධාරීන් ඒ වගේම පහල නිලධාරීන් ඒ වගේ සියලු දෙනාම මේකට සම්බන්ධ වෙනවා. එකමෙන් වැඩ කරනවා. අර එක්කෙනෙකුටත් අතර පස්ස ගහ ඉන්න බෑ මේ වගේ එකක්. ඔක්කොම එකාගේ වැඩ කරනවා. අපි ඉන්න සේවකයෝ එක්කම ඒ හැමෝම එකාගේ එකට එකතු වෙලා තමයි. නැත්තම් මේක මේ වගේ ව්‍යාපෘතියක් කරන්න බෑ. කරන්න බෑ. අනිවාර්යෙන් කරන්න බෑ. මොකද දැන් ඇත්ත කතාව කිව්වොත් අපි අහලා තියෙන්නේ මෙහෙ මොකක් හරි නැත්තම් පිටරටින් ගෙන්නනවා කියන එක. නමුත් වර්තමානයේ තත්ත්වය වෙනස්. මේ මේක නෑ දකුණු ආසියාවේ කොහෙවත් නෑ. මෙන්න ලංකාවේ හදලා තියෙනවා. අපි දක්ෂයෝ ඉන්න රටක් අපේ තේරෙන විදිහට ගොඩ වැඩෝ ඉන්න රටක් මේක. ඉතින් අරි ආඩම්බරෙන් කියන්න ඕනේ. තන්ත්‍රී ආයතනෙන් ගොඩක් වැඩ කරලා තියෙනවා කියලා මම මුල්නොත් කිව්වා. එතකොට දැන් මේ විශාල නිර්මාණය කරා වගේම තවත් ඉදිරියට ඒ වගේ අපි දන්නවා වැඩ කිඩ ගොඩාක් දැකලා තියෙනවා. තන්ත්‍රී ආයතනය තුලින් ඉස්සරහට තව මොනවද ලොකු වැඩ වෙන්න තියෙනවද? ඔව් අපි ඉදිරියට ලංකාවෙන් 100%ක් එන්ජින් එක විතරක් අපි පිටින් ගෙනල්ලා 100%ක් කෝච්චි ලංකාවේ ඒක නොදුරු අදාගරිතේදී දැක ගන්න පුළුවන් වෙනවා කට්ටියට. අලුත් ප්‍රොඩක්ට් එකක් තන්ත්‍රී එකෙන් ලංකාවට එළියට එන්න යනවා. ඔව් රයිට්. ඒ වගේ වැඩ ගොඩාක් වෙනවා ඇති. අපි දන්නවා ලංකාවේ ලොකු ආයතනයක් ලංකාවේ සෑහෙන නිර්මාණයන් ගොඩක් කරන. ඉතින් මේ මධ්‍යම රාත්‍රියේ මං කිව්වා රෑ 12ටත් කිට්ටුයි අපිත් නිදි මරාගෙන මේ වැඩ කරන සීලුම දෙනා නිදි මරාගෙන මේ කරන්නේ ඇත්තරම සෑහෙන ලොකු වැඩක්. මං කිව්වා වගේ අතින් මෙච්චරයි කියලා පෙන්වන්න බෑ. ඉතින් ලංකාවේ තියෙන දිගම ලොකුම රෝද 36ක් තියෙන අඩි 90ක් දැනට දිග වාහනේ තමයි මේ. ඉතින් අපි හැමදාම විශේෂ දේවල් අරන් ඉන්නේ. මේ විශේෂ දේවල් තුලින් ඔයාලගේ ජීවිතයට දෙයක් ගන්න කියන චේතනාවෙන් අද කතා කරේ ඔයාලා ජීවිතේට දැකලා නැති දෙයක් ලංකාවේ. ඒ වගේම දවල් වෙලාවක මේ වාහනේ පාරේ යනවා කාටවත් දකින්න හම් වෙන්නේ නැහැ. ඒ වගේම රෑ 10ත් 4ත් අතර දැක්කොත් ඒක විශේෂයි. මොකද පොලිස් ආරක්ෂාව යටතේ යන්නේ ලංකාවේ දිගම ලොකුම වාහනේ. ඉතින් දයාවංශ මහත්මයා අපිත් සමග එකතු වුණා. තන්ත්‍රී ආයතනය වෙනුවෙන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග එකතු වුණාට. අපිට අවස්ථාවක් දුන්නට මේ සම්බන්ධයෙන් කතා කරන්න අපිත් ආඩම්බරයි. මොකද මේක ලංකාවේ නිර්මාණයක්. මේ නිර්මාණ ඇත්තටම අපි සතුටින් කතා කරන්න ඕන නිර්මාණය. එහෙනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට. ආයිබෝවන්. අපි හැමදාම විශේෂ දේවල් අරන් ඉන්නේ. මම අර කලින් කිව්වා වගේ මේ දේවල් තුලින් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ, ජීවිතේ දෙයක් ගන්න ඕනේ කියන චේතනාවෙන්. එහෙනම් විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න අපි කැමති මුළු ලෝකෙටම මේ දේවල් පෙන්වන්න. ගින් එන්නම් නිලමෙ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. හැමෝටම සුබ දවසක්.